උණුසුම් පුවත් ලදසනින් ගෙන නැවපුගේ YouTube චැනලයට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මෙන්න ලැබුණු තවත් උණුසුම් පුවතක්. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිකුරාදා පාර්ලිමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණ සහ ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු කොළඹ ප්‍රධාන ස්ථාන කිහිපයක් අධ්‍යාරක්ෂිත කලාපවස ප්‍රකාශයට පත් කරමින් එය අසල පරිශ්‍රවල කිසිදු ආකාරයක විරෝධතා හෝ උද්ඝෝෂණතා නම් කළේය. එවැනි ප්‍රධාන ස්ථාන මීට පෙර යුද සමයේ සිදු වූ සීමා කිරීම නිසා කිසිවෙකුට ලංකාවීමට අපහසු කර තිබුවත් නැවත සක්‍රිය කළ මෙම පියවර නිසා රජයේ ප්‍රධාන ගොඩනැගිලි පරීක්ෂයට ආසන්න කිසිදු ප්‍රදේශයක ළඟාවීමට හෝ මොටරත ගාල් කිරීම පවා වළක්වයි. විශේෂත්වය වන්නේ මෙවර යුද අවශ්‍යතාවයක් නොමැති වීමයි. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා රාජපක්ෂ පවුලට එරෙහිව දිවයින පුරා සිවිල් ජනතාව උද්ඝෝෂණ කළ බැවින් අප්‍රේල් මුල සිට ජූලි මැද දක්වා කාලය තුළ එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා සිටිය යුතුයි. බලකිරණ විශාල මහජන උද්ඝෝෂණ සඳහා නම් කරන ලද සමහර ස්ථාන සැලකිය යුතු ලෙස බලපෑමකාරී විය. සිකුරාදා නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් ජනාධිපති ලේකම් කාර්යාලය පහත ප්‍රදේශ අධිආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කර ඇත. පාර්ලිමේන්තුව අවට ප්‍රදේශ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය, කොළඹ මහාධිකරණ සංකීර්ණය, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය සහ නීතිපති දෙපාර්තමේන්තුව, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්ත්‍රිය, ශ්‍රී ලංකා නාවික හමුදාව මූලස්ථානය සහ පොලිස් මූලස්ථානය, ආරක්ෂක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානය, ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය, අක්‍රමත්‍ය කාර්යාලය, අරලියක මන්දිරයේ අක්‍රමත්‍ය කාර්යාලය සහ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෘහයේ සහ ආඥාපතිවරුන්ගේ නිල නිවාස එම නිවේදනයට අනුව අධ්‍යාරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කර ඇති ප්‍රදේශවල විරෝධතා සහ මහජන රැස්වීම තහනම් කර ඇති අතර නම් කර ඇති කිසිදු ස්ථානයක් ආසන්නයේ වාහන නැවැත්වීමට ඉඩ නොදෙයි. මෙවැනි උණුසුම් පුවත් ලදසනින් දැන ගැනීමට අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.